ස්තු අර්ශයෙන් තුන්සි අසූවෙදී. මේ කාලේ මේ ඉතා වැදග සිද්ධියක් වනේ ඇයි හොඳයිකංවල බරපතලගම පෙන්න්නන්න මේ කාල පලවෙනි උපතිස රජුරන්ගේ කාලෙ අප රට පලවෙනි උපතිස රජුරන්ගේ කාලේ මේ කාලෙදී ප්‍රෂයානු රජතුමා පනිවැඩි අක්කවන පළවෙනි උපතිස රජතුමාට එතුමාගේ දියනිය සරණ පාවාගන්ඩ පුළුවන්ද කියෙලා හලා ඒ එවන නිකන්නෙ මේ ඒ රජතුමා රත්තරණින් සාධපු වලල්ලක්කෙවනම් කුමරයට. එවලා රජුගෙන් ඉල්ලා හිටිනවා මෙ කුමරිය සරණ පාවාගණ්ඩ පුළුවන් කියලා. එතකට අපේදදි චයි හොදායික හල දිගඵල කොච්චරද කියලා පේනවාන ොම මි්ස් ලක තින්න ොම ව්‍යාපරික ලෝකයක්ද මේ තියෙන්ට ඇත්තේ. අපේ ජාතික කතාව ලිත සසා ච පිනවා බිදුුව එක ඇතක පනස් පහති හැතු අපේ දුර්කතනන්ගේ මතක්රන්න ගමන්ම මහචර රාජ්ශ්‍රම දෙේවයන් සග අපි මේ කතාබා කරමෙන් හිටියේ විශේෂන් අපේ හජ්‍යුස්සවේ පහුවච්චේ එකත්ත එක්ක අපේ ඉස්लाम රු සසාහ විශේෂෙන් ආරබියරු නෙක්කාේති විච්ච ගුදන්නුව ගැ මයි තාබා කරම නීට ව ඇත්තෙම මේ අපි නතර කලේම පලිනිී ස්ලිනිීද එල් ෙ සඳහන් කල තියන කියලා ්‍රී ලංකාේ වෙරලාසන්න ප්‍රදේශවල අආරාභි ජනවාස තිබනයි කියලා. ඉති අත්වශෙන් පුරවිද්‍යාත්මකව අපට පිළිබඳව සොයාගන්න ටිකක් අපහන්සුවයි මුකද වෙරල්ලාසන්න භූමිදර්ශනය කාදන තත්වලට නොයෙක් දෙවල්ලට යොම වෙලා තියෙනයිතිය නිසාට වැනි තිබුණත්තේ ජනවාස ස්තිර ජනවාස වෙන්ඩ බෑ. එක හුළඟකින් ඇවිල්ලා මෝසම් හුළඟින් ඇවිල්ලා ඊළඟ හුළඟ එනකං නවතැන්ගත්ත වෙළෙන්දගේ ජනවාස වෙන්ඩෝනේ තියෙන්ට ඇත්තේ එක වෙන්ඩ ඇති සඳහන් කරන්නේ පලිනි. නමුත් අපට පේනවා එහෙම ඒ ජනාවාස පිළිබන්ධ කතාකිරීමට වඩා හිහිී වැදගත්වෙන නුවන් මේ අරාවි සබධතා එකැන්නේ මුස්ලිම් ප්‍රජාව ැ මොහොම්මත්තුමා අරාබියනය පහළ වෙන්නේ එතකට මුස්ලිම් ප්‍රජාවට ඉස්ලාමාගම අධහන ප්‍රජාවට රාභිභාෂාව කතා කරන ප්‍රජාවට සම්බන්ධතාව තියෙන්නේ මේ අරාබියනෙ ය අරාබිය අත්තෙක් ලංකාව ේබි සබදතාවල මේ කතාව පටන් ග්ඩෝනනාි එතකට මුස්ලිම් කියන කත වෙන්නේ මහමත්තුමා විපදුනාට සුවසනේ හත්වනි සතවර්ශයෙන් පස්සන කතාවවෙන්නේ තු ඊට කලින්ඇදලා මේ රාබි සබධතා තිබුණ එකන. රාබි ලෝකයේ ස්ලාම්මෙන්ඩ ඉඳලා කලින් දරම් අපිත්තක්ක යිහොදායිකන්ති යිහොදායිකන් ඒතාම යිහොඳ යිකන් තිබබුණ ඇැම ඒය යිහොදයිකං වල දිග පනතාව අපේ රට නන්දාන්න තරම් අඇහෝ යිකන්තිවුණ තිබුණානේ ඒවිතරන්නේ මේ රස්තු අර්ශයෙන් තුන්සි අසූවෙදී. මේ කාලේ ඉතා වැද සිද්ධියක් වුනේ ඇ ොඳයිකංවල බරපතලගම පෙන්න්නන්න මේ කාල පළවෙනි උපතිස රජජුරුවන්ගේ කාලෙ අප රට පලවෙනි උපතිස රජුරන්ගේ කාලෙ මේ කාලෙදී පර්ෂයානු රජතුමා පනිවිඩයක්කවන පළවෙනි උපතිස රජතුමාට එතුමාගේ දියනිය සරණ පවා ගන්නඩ පුළුවන්ද කලාලා ඒ එවන නිකන්න මේ කොහමහරි පලවිනි උපතිසි රජතුමාගේ කාලේද මේ මොනහරි ක්‍රමේකින් මේ පර්ෂයාන් රජතුමාට මේ දියනිය ගෙන හඬ ලැබෙන්ඩ ඇති. ඒ රජතුමා රත්තරණින් සාධපු වලල් ලක්කවනම කුමාරියට. එවලා රජුගෙන් ඉල්ලා හිටිනවා කුමරිය සරණ පාවාගණ්ඩ පුළුවන්ද කියලා. කට අපේ බේ චයි හොදයිකන්හල දිග පල්ල කොච්චරද කියලා පේවාන කහම මි්ස් ලකයක් තියන්න හොම ්‍යාපරික ලෝකයක්ද මේක තියෙන්ට ඇත්තේ. නමකද ැ න් කොහෙවත් ඉන්ද ර කෙනෙක් තව ඇත දනවුවකින් රජෙනෙක්ේ දුවවිල්ලල දුවක් ඉන්නවා කියලා දන ගන්න්ඩ ඕනේ දැන් අර කුමාරයගේ වයසේදුව කලවය සහරිකිලා දන ගණ්ඩඕනේ? මේ තොරතුර ක්ොම ඇන්ඩඇත්තේ වෙලෙදුු හහාහරි අනි අපි දැනගන්්ඩඕන අපට ප්‍රධාන වශයම අස්සයෝගෙනාවේ පර්ෂියාවෙන් පර්ෂාව කියලා රටක් දැන් නෑ හරි දෙෙ රාන් නිරක් පැත්තන අපි දන්න ඇකීමේනියානු අධිරාජ්‍යවේ ඩේරියස් පලවෙනි ඩේරියෙස් වගේ ඉතාම බලවත් රජවරු තමයි ඔයි පර්ෂියාව හිටියේ පර්සි පොලිස්කය නෙහි ගනගරය මේ එතකොට මේක ම ම හලෙක් සන්ඩර් විසින් විනාසකරප පර්සිි පොලිස් නගරය ේ ඉතිහාස කතාව දන්න. ඉති පේනවානේ පුරාතනයට අයිති නස්ථාවශේෂ විනාස කරහම අපට ඉතිහාස අහිමවෙලා උරුමකං අහිම වවෙන්න ඒගේ මහල්ෙක් සන්ඩ පර්සි පොලස් මාලිගේ විනාස් ගිනි බල විනාසකරේ නැත්තං. අදා අපට තිීනවානි පේර්ෂයයානු මාලිගයක් බලන්ඩ ෝකරුමයක් හැට හරි තියයි ඇයතකොට අි මේ අද කතා කරන්නමකද පර්ශයියෙන් රජගෙනෙක් පලවෙනි උපතිස්ස රජතුමාගේෙන් විවාහසම්බන්ධතාවක් තිතරගණඩ යෝජනාවක් කරපු කතාව ගැනනේ හරි එතකොට මේවා පිටිපස් තින වෙනත් කතාවක් නෙමැයි මේවා පිටිපස් ඇති එන්නේ වානිජ ව්‍යාපාර එතුර අපි දන්න අපේ රටේ කොයි තරං ජාන්තර්ජාතික වෙළදාමටට දායක වෙච්ච ේවල් තිබුණ ද මැනික් විශේෂයෙන් අරාභ ජාතිකය උනන්දුනේ අපි මැනික් ගැන රතු මැනික් ගැනතමයි විශේෂෙන්ම උනන්ද වනේ ඒවගේම කොළුබඩු මුතු මුතු ගැනත් ඉතාම උනන් කියිය අරතාර කියවරත් අපි කතා කලායක. එතකොට මේ පෝත කෞද්දන්නොද ලියල තියනෙ. ලිව් සිංචී කියන චීන ජාතික ලේකකයා ලියව සිංචිී තම මේ කොහොත් වාර්තාාවවෙන්නේ නෑ චීන ජාතික ලියල තියෙනවා මෙන්න මේ පලනි උපතිසරජුරුවන්ගේ කාලේදීඒ ප්‍රේෂාවේ රජකරපු රජදොරයා මේ කුමරියගේ දියනිය පතා ඇගේ අතට ඩාන්්ඩේ කලා රත්තරං වලල්ලක්ක වෙල සරණබන්ධනය කරගන්නඩ පුලුවන්ද කියලා ඇහයි කියලා මේ කොහෙ කොය සම්බඳගන්නසේ පසිාව කොහේද ලංකාවකොද චීන කොහද එතකොට මේ ඉතිහාසය කියන එක දෙ පේනනේද තියෙන මේ සංකීර්ණත්තය කොයි වගේ දෙක ඇතුර විශේෂම චීන ජාතිකවෝ නිතරම වාර්තා ලියන්ඩ දැකපු දේවල් වාර්තා කරඩ අහපු දේවල් වාර්තා කරන්්ඩ එවට හරේම කැමති අයවට පෙළඹිච්ච අය. එතකොට මේ සමහර විට ඒකාල ඉතාම දියුණුවමින් තිබිච්ච මේ වෙළඳ කටයුතු වල ස්ථාවරත්වය ඇතිකර ගඩ වැඩිලාබ ලබා ගැනීමේ අරමුණින්වැඩ පුලුවන් මෙවැනි විවාහ සම්බන්ධතාවක් ඇතිකර ගත්තේ එ ඒවාගේ අපට එක පේ නොයි එහෙම තමයි කියමකද හේතුව ඔය ප්‍රෂයාවේ හිටියා කුර්ෂෝට් නුෂිරුවන් කලා රජ කෙනෙක් එතකොට මේ කුරෝ් නුශිර්රමාණන් කියන රජතුමාගේ කාල්ලිද ලංකාවෙන් තානාපති ගමන්ග ප්‍රසියාවට අපි රෝමයට තානාපති ගමන්ගේ ගැන කතා කරන්නේ එතකොට මේ තානාපති ගමන් ය මේ බව අල් බිරූණිත් ලියල තියෙනවා ඉබන් මිස්කවියහ කියන කතුවරයක් මේ ලියල තියෙනවා එතකොට මේ යනකොට මේ කාල වෙනකොට මේ නුසිිරුවන් රජ්ජුරුවන්ගේ කාලයේ අවුදු හතලිස් හතක් ශල කාල ඕු රජකරා මේ රජුරන්ගේ කාලය වනට අපේ රජවරු කීපදනෙක් රජ කර. සිිලාකාල ධටාපභූති දෙවනි මොක්ගල්ලාන කීර්තිශ්‍රී මේ ගවරණ මහානාග අගබෝධී ඔය ඔක්කෝම හිටේ නුසිිරුවන් රජුරන්ගේ පාලන කාය ඇතුලද. මේ කාල තමයි මේ තනාපති ගමන සිද්ධවෙෙන්ඩ ඇත්තේ. එතකොට මේ තානාපති සබධතදි මොනාදේගොලු හුවමමා අරු කර ගත්තේ. ප්‍රෂයානු රජ්ජුරු ඉල්ලා හිටියා අපේ මුතුකිමි දෙන්නු. ිඒ තරන් දක්ෂයි මුතුකකි මදැන්නවැඩර හොඳ ඔහොන්ද දක්ෂ තාක්ෂනක ශිල්පියෝ එති මේ කාලය තුළ නුෂිරුවන් රජ්ජුරුවන්ගේ රාජ සභාවට අපේ මුතුකිමි දෙෙන ශිල්පීින් හත් දෙනෙ ව්වා හිතිගේ බොහෝම තෘප්තියට පත්වන ඔුන්ගේ දක්ෂතා ගැන ගොල්ලන්ගේ මුතුකරමාන්තය සඳහා අපෙන් ශ්‍රමය ඉල්ලා හිටියා එතකොට අපි අපි නිතරම කතා කරන්නේ අදනම් පිටරටවල්ලලින් අපට ලබෙන දේනේ අපි ගෙන්නන දේවල් බෙහෙත්තහෙද්ද රසායනද පෝරද කුරක්කන්ද කුරක්ක උදගෙනනනි සරංග උද්ගයනවානේ ල ලුුණුගේනවාන මේ අතරවටේම මූද දෙවත්ගේෑනන ඉති එහෙව් මේ ඉතිහාසේ ඉගන ගණ්ඩෝන නිසයිකෙන අපි මොනතරන් නිවට දීන? වචන කිවට මක් නැද මන්දන්න ගුවන් විතුළෙ හිගන තත්ත්වයටට පත්තල තියනමේ සමාජය. ඉති එනිසා මේ ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නඕෝන අපි කොයිතරං අභිමහානයකින් වෙළදාාම මහා ඉහල්ලට නැගිච්ච කාලයක මේ මේ පර්ෂියාවෙන් අස්සයෝ වෙළඳාන් කරන කාලෙක ඔය අස්සය වරගෙන ළඟ දැන් අපි දන්නවන සේන ගුත්තික කියන දෙන්න මේ ආක්‍රමය කර මේරට එකගු අස්සෝ වෙලෙන්දෝ කිය ලනක කියන්න එකු අසවරන්නම හෙයාාවේ. රජුවම වෙළදාම් කටයුතු කරන්න වෙෙන්ඩෝන අර සරණ බන්ධන එහෙම කරගන්ඩ යෝජනා කරන්න මගුල වුණාද එක ගන සඳහනක් නෑ නොවෙන්ඩත් හේතුවක් නෑ සමහර්විට හරි මොකද සමහර වෙලාවල්ලට අපේ එකයි මංකිවර ඉතිහාසය මේ අ විල්හෙල්ම් ගයිග චුලවන්සය මහවන්සය පරිවර්තනය කරනකොට හැඳින්වීමේ හොඳ කතාවක්වා කිය ඒ අප වෙලා නැති ේතමයි අපට මේ වන්සකතාව හැදැරීමේදී අපට ජයගන්්ඩ තියෙන්නේ කියා ඇති දේ තේරුම් ගැනීමගැන නෙමයි නොකයා ඇතිදේ තේරුම් ගැනීමයි කියලා. එනිසා නොකයාා අතැහැර දෙමු බොෝද දෙවල් තිය නොවිදේතු සසාමාරටි ඉතිහාස රත්චකයාට එහම අිරු්චියයක් නැත්ත එක කියන්න අපෙන් කාන්තාවක් පිටරටකට දුන්නයි කියන එක අපේ අභිමානයට හානියක්ක් වගේ හැඟීමක් ඇති වඋනානං එ නොල්්‍යයා නිකක් ඉන්න පුුවන් ඒ වාර්තා කල්ල නෑයි සරර්ණබන්ධනය සිද්ධබෙන්ඩ ඇති. පු අපි දන්නවා. කලාපිය වශයෙන් අපි රටක් පාලනය කරනකොට අපි විදේශ සම්බන්ධතා සමතුලිතෝ පවත්වා ගණ්ඩ නං. විධ තීන්දු තීරණවලට එන්න සිද්ධ වෙනවා අපිට දැපි දන්න කවු්ටිල්ලගේ අර්ථශස්ත්‍රය ඉතාම සියුම්ම කියවනගෙනකුට පේනවා. රටවල් සමඟ ගනු දෙනු කිරීමේද. විවාහාහ සබධතාය පවත්වා ගැනීමත් එක විදිහක ආකෘතියක්. ඒවයි තිනව දේශපාලනයක්න ව්‍යාපාරික පවුල් තව තමන්ගේ ව්‍යාපාර සඳහා වෙනත් ව්‍යාපාරික පවුල්ලට සබන්ධ වෙනක රට රටවල් එහම සම්බන්ධ වෙන හරි දැංගය මුස්ලිම්. सहोदरवरुंगे बहुविवाह क्रमेय ඒකඋනත්න් ඒ සංස්කෘතික ක්‍රමයක්හ ඔස්සේනකක්න දැන් ඒ වෙළෙන්දුු ගිහිල්ල වෙන රටවල් වල පළපදිියන් වෙනන ඊළඟ හුන් ගෙනකං යාතරා කරන්න ඇතුර ඒ ගොල්ලෝ ඒ වෙළඳ ව්‍යාපාරවල පුල් එක් එම සම්බන්ධතා ගොඩ නාග ගන්න ඒගොල්ලන්ට ඒ බහු විවාහය කියනෙක පිළිබඳව මෙම ආකෘතියක් සංකෘතිය තුළ ගොඩ නැගිල තින ඒ නිසා එනිසා අපට සංස්කෘති මේකින් තේරෙනව සංස්කෘතින් විවේචනය කරන්න බෑකාටොත්යකට කිසි මයිතියක් නෑ කිසිම සංස්කෘතියක් විවේචනය කරන්න සංස්කෘතියක් කියලා කියන්න ඒ එක්තරා විදි හැඩගෙසනු චරය පද්ධතියක් එදේඒ නිසා ඒවා ඒව හැදිලතියෙන්නේ ඒ ඒ විදිහට එතකොට අපි දන්නවා මේ අය මම කිව්වා දකුණු අරාභි ජාතිකයෝ තමයි මුදු ගමගොලට දක්ෂ තර උතුරු අරාබී හිටපය ඒ ගොල්ලො වැඩිපුර උනන්දු කෙරෙවවේ කාන්තරහරහා යන්ගෙන ටු පාවිච්චි කල්ල යන්නන්නේ නේ දැන් අපිේ අරාබි වෙලලාදාම කිවහම චිත්‍රයක් අනිින්ඩකවත්ේ මේවේතනේ ඔටු එක කල්ලගෙන යන කාන්තරයක් මැද්ද යනායතමයි ඒ ඉන්නේ. එතකොට ඇර උතුරු අරාී වෙලෙන්ද වැඩිපුරම උන්ද වනේ ගොඩ බිමහරහා වෙළඳ කටයතු කරන්න. දකුණන් වරාභ ජාතිකයව තමයි ඔුන් කලින්ඉදලම මුදු ගමන් වලට සබන්ධ වෙලතිබිච්චිනිසා ඔවුන් මූදහරහා යාතරා කල්ල හිදේවල් ඇතිකරගෙන ේතර මම කියන්ඩගේ. නුිරුවන් රජ්ජුරුවන්ගේ කාලේදී අපි මුතු කිමි දෙන්න හදදන කෙව්වාන ඒ තරක් නෙම එනුවන් අලි දහදෙනෙකුත්තියව්වයි කල තියනවා මේ ඒගොල්ලන්ගේ වාර්තාවලතියෙන්නේ අලි දහ දෙෙන කුත් යව්වා මොකද අපේ අල්ලි තාම බුද්ධිමත් මේ අලි හැටියට පිළාරන්තිෙනවා එවිතරක් නෙමෙයි තේක්ලිහැබලි ලක්ස දෙකක් තෙක් ලොගස් තේල ලක්ෂ දෙකක එකතුවක් නුෂිරුවන්ගේ රජ සවභාවට අපේ රජ්ජුරු යවල තියනවා බරුමෙන් ේ ගන්නවා දැන් අපි බුරුහෙන් තේක්කගේන අපි පේෂාවට තේක්ක යව්වා එතකොට දැන් යව්වා කියලා ඩම්බරවැඩ නෙම තියන අපි මේ එක තෙරුම් ගඩෝන අපි කොයි විදිහටද මේ ජාත්‍යන්තරය එක්ක සම්බන්ධ වනය කියන කාරණය ඉති මේ සම්බන්ධතා මේ මේ එක තැංවල ලියලතියෙන නිසාම පමණක් නෙමයිනුවන් ට පේන්නේ මෙ පුරාවස්තුවලෙනුත් පේන්න පටන් ගන්නවා. උදාහරණයක් කැරට කියනවා නං ඔය රිදිී ලාරීන් කලා කාසිය තියනම්මින්න මෙම කොක්කක් වගේ නමපු කම්බියයක් වගේ පැරැණි කාසියටෙන ලාරීන් කියලා ඒවා රිදිවලින් හදලතයෙනෙ. ඊල්ලංඟට ඔය ඕමූස් කියන සම්භාාවය තියෙන සෙරෆීන් කියන කාසිය මෙ ඔක්කොම අරාබි සම්භාාවය තියෙන කාසි ඒව ලංකාවේ අපට ලැබිල තියෙනවා.ඒවගේම මේ මංකිවර් පාතෝ සැස්සේනියන් පිච කියන වලංවර්ගය ඒ අපේ කවතුගාරවලට ගියත් බලන්නතුුවන්. ඒ පාතෝ සැස්සේනියන් වල උවක්ම ඔල්ලි වෝයිල් වගේ දේවල් එෙන්ඩ ඇති නොෙක් වගේ තෙල්වර්ගහෙම කෙනාපු භාජන. ඒ පාත සැස්සේනියනය සැස්සේනියන් ස්ලාමික් වයා කියලලා පුරාවිද්‍යාච අඳන්වන ඒ වලංවර්ගය. ජතවනනාාමෙන් හම්බලතියෙනවා මාතොටින්න් හම්බලතියනවා ඇැ නොෙක් තැංගලි මේවා හම්බැලතිනවා.ඒවගේම අරාබි කාසි අරාබි කාසි බලංකාවේ හම්බලතියෙන දැ විශේෂෙන්මය ජඩ් පලවෙනි යඩි ජඩ් කියන පර්ෂයන් රජත්තුමාගේ කාසියකො හිටේ කිස්වර්සින් තුන්සිේ අනු හත හාරසය දහත කාලේ. ඒ කාසියක් ලංකාව කාසි ගැනිතා විෂ්ට පොතක් ලේපු කොඩ්රීන්ටන විසින් වාර්තා කලතියෙනවා. ඕගේ පොත අරම්බලන්ඩ. ඒනිෂන් කොයින්සන් කාරන්සිය සිලෝන් කියන පොත. එ පොතේ පඩ්ඩින්න්ටන් වාර්තා කරලා තියෙනවා මේ වගේ ඒ රජ්ජුරෝන්ගේ ඒජි ජෝ් කියන පලවෙනි රජතුමාගේ කාසියක් ලංකාවේ හම්බුණනායිගෙන තුර කාසිත්ත අප රෝමාරු අපි කලින් කතාර රෝමාණු කාසියාව හස්සේ භූක හාපනයාව එතුට විදේශික මුදල් සමඟ ගණු දෙනු කිරීමේ දීර්ග පුරුද්ධක් අපට තිබුණා. කොට මේ අරාබි සම්බන්ධතාගැෙන ැීම කතා කරගෙනාව හරි නුව අන් අරාබි සම්බන්ධතා වලට අමතරව අපට පෙන්නඩ පුළුවන් තවදයක් තමයි මේ අරාබි ජාන්තිකය මුස්ලිම්භාවට පරිවර්තනය වීම අපි දන්නවානේක ස්ලාම බිහිවීම ක්‍රස්තුවර්ෂ පන්සේ හැත්තෑවත් හයසිය තිස් දෙකත් අතර කාලෙ මොහම්මත්තුමා ඔහට පදිව මේ පණිවිඩේ ලැබුණට පස්සේ ඔහු මේ තමන්ගේ ස්ලාම ආගම දේශනා කරා ඒ අරාබි ලෝකේට. එතකොට ස්ලා ආගමත් එක් විශාල් ඉස්ලාම් සංකෘතියක් මුස්ලිම් සංස්කෘතියක් කියෙනෙකත් ගොඩ නැගුණ. එතොට දැම් බලන්ඩ දැම යහන්ගෙන ස්ාවකින්ට තේරණනඇයට ඇි පටගන්න අරාබියෙන් පැගාන් දහම අනුගමනය කරපු අරාබී වෙළඳුන්ගෙන් තමයි මේ කතාව පටන්ගන්නේ. එර අරාබිය කියනයක අද මැද පෙරදිග කියෙනද හැස නම අරබිය කලකන ප්‍රෂයාවට එනකං. පැත් කොනේ ගහාම ජප්තුව පැත්තට යනකම්ම මේ අරබියක කියන එක ගොඩ නැගිල තිබුණා ඉතිෝපියාවන් අරාබියට අයිති වෙල තිබුණේ හරි එතකොට මේ අරාබිය කියන එක ගොඩ නැගෙන්න්නේ කනුතුනකින් එකක් අරාබිය අරාබි ජාති අරාභි භාෂා කතා කරනයි යට පර්ෂියාව ප්‍රෂයෙන් භාෂා කතා කරනයි අනිත්තක ඇබි ීනිියාව ියන් ඇබිසිීනියාව කියන ඉතතිෝපයාාව ස ජිපතය කොටසැ කියන අපිකාව පැත්තර පැත්ට වඩ ඇබිසිනිාව එතට මේ සමස්ත විශාල ප්‍රදේශය තමයි අරාබි ලෝකය කියලා කිව්වේ එතකොට මේ අරාබි ලෝකෙන් තමයි මේ මුස්ලිම් කියන ප්‍රජාව සංකෘතිය ඇතිවෙන ඉස්ලාමාආගම කෙද්‍ර කරල දැන් එතකොට මෙන්න මේ විස්ලාමාගම ඇතිවුණට පස්සේ මේ මුස්ලිම් සංස්කෘතිය ලාම් ංස්කෘති ලක පුරා පැතිරුණනා පරණ රාබි වෙළඳ මාර්ග හරහා එක අපි ඉතාම පැහැදිලි. එතකොට ලංකාවේ තියෙන අනුවන්ැ හත්වෙනි සතවර්ශයෙන් ඉදිරියට. එකන මීට අවුරුදු දාහකට එක්දස් තුන්සීයකට එහා පැත් එක කාලෙදී ලංකාවේ අරාබි සම්බන්ධතා ඉතා කියලට ගියා. එ අපේ හිතවත් ශ්‍රාවකය බලාගෙන ඇති. හොඳයි අපට මේ වැඩසටහනෙන් කියඩ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය කොච්චර පරණද කිය තැන් යාා ජාතිකයෝ ගන කිව්වා දසේ පදනම් කර දුසේ පදනම් කරගෙන අපි මේේද සාකචාප පටන් ගත්තේ තුර මුස්ලිම්වරුම් පිළිබඳ අපේ රටේ කවදද ඉතිහාසේ හොයාග්ඩ ලැබෙන්න්නේ කියන එක කාගෙත් ඔලේ ඇති මේක දැනගණ්ඩ දැනගෙන එතවට ඇත්තවශයෙන් අපි කියනවනගේ හෙම අපේ රටේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පෙන්නුම් කරන විශ්වාසදායි පුරාවිද්‍යාත්මක, සාක්ෂි අපට ලැබෙන්නේ ක්‍රිස්්තුවර්ශයෙන් නමවෙනි හා දහවෙනි සියවස් වල. එක ඇනේ මීට අවුරුදු දාහකට ඇවිළන්ගට එමනත් අවරුදු එක්දා එකසයකට විතර උඩදි තමයි මුස්ලිම්වරුන් අපේ රට සමඟ දක්කපු සම්බන්ධතාවය පිළිබඳ නිශ්චිතවම පුරාවිද්‍යාත්මක සාධකයක් අපට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම බැඩ්ඩැඩ් සමක, සබධතා දක් වූ මුස්ලිම්වරුන් ගැන ලංකාවේවාසය කරපු මුස්ලිම්වරුන් ගැන අපිට ඉතාම පැහැදිලිවම සාක්ෂ තිබෙනවා. මංගේඒ සාක්ෂියයක්ක කියයන්නන්ගේ ප්‍රධාන සාක්ෂයක් තමයින්ුවන් සොහොංගල්. මුස්ලිම්වරු තැන්පත් කරට පස්සේ මුස්ලිම් ස්ලාමාගම අදහන ඒ ප්‍රජාව මිහිදංකරාට පස්සේ තැන සොහොංගලක් සිටවීම සිරිතක් ඒකාලින්දල තිබුණා. එතකොට මේ බැක්ඩඩොල හිටපු කාලිෆ්වරයා ඔහුගේ නම කාලිෆ් අල් මොක්තාහි බිල්ලා කියන කාලිෆ්වරයා ලංකාවේ හිටපු මුස්ලිම් ප්‍රජාවගේ ආගමික කටයුතු පවත්වාගෙන යෑම සඳහා මුස්ලිම් ඉස්ලාම් ආගම සම්බන්ධ ගුරුවරයෙක් පත් කල්ලා එන ඇරි කවද මේ පත් කල එවන්නේ කිස්තු වර්ශයෙන් දහවෙනි සතවර්ය දී කාලවශයෙන් ගත්තුත්තෙම කිස් වර්ශෂ නසය දොළහෙදී කෞද මේ පත්කල්ල එවන්නේ කාලිෆ අල් මොක්තාහි බිල්ලා කියන කාලිරයා ඔහු මේ එවන මුස්ලිම් ගුරුව මේක එවන්නේ ලංකාවේ හිටපු මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීම මත තරොක් මුස්ලිම් ප්‍රජාවක් ඉන්නවා ලංකාවේ දම දම වෙල න්නවා තර මේ ගොලට ආගමක කටයතු කරගන්නට කවුරුත් නෑ ඉළන්ට ඊලළඟ පම්පාවට ආගම උගන්නන් ගොළගේ දරුවන්ට එම කවුරුත් නෑ. එතට එ සතමය ගුරුවරයෙ ඉල්ලා යවන්නේ. එතර ගුරුවරයෙක් එවනවා. කෞද මේ ගරුවයා ගුරුවරයාගේ නම කාලිට බින් අබු භකසා. කාලිට් බින් අබු භකසා කියන ගුවරයා මෙ හට වනු ඔහු ලංකාවට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් ඉන්න අවුරදු දාහතක් වගේ කාලෙකට පස්සෙ හුමිය යනවා ඔහුමියගේ හාමර කාලිප්ර යමොකද කරන්නේ බැක්ඩඩ් වල හදපු සොහොන් ගලක් ඔහු එනුවෙන් ලංකාවට වන එවලාහොලඹ සුසානභූමියක මේ සොහොන් ගල තැම්පත් කරනවා හිටවනවා මේ අබු භකසා කියන ස්ලාම් ගුරුවරයාගේ එයා මෙහි දංකරපු තැන එතුන මෙන්න මේක ඉතාම ප්‍රබල සාක්ෂයක් මේක දැන් බලාගන්න පුළුවන් ජාති කෞතුකාාරයට ගියොත් මේ ලංකාවේ පැරණිතම අරාභි මුස්ලිම් සබධතාව පෙන්නෙන සොහොන් ගල අපට බලාගන්න පුළුවන් අරත් අදරත්ති ජාති කෞතුකාරයට ගෙහම එක බලන්ඩ පුළුවන්කමක් තිබෙනවා එතකොට මොකද වනේ සොහොන් ගල අවුදු අටසයක විතර කාලයක් බොහොම සුරක්ෂිතව තිබුණා සුරක්ෂිතව තිබිලා එක්දා හත්සේ අසු හතේදී මේ ලන්දේසි පාලනය යටතේ බදු එකතු කරන විධානය නිලධාරියෙක් ඔහ මොකද කරේ මේ ගල ගලෝනෝ ගලවලමකද කරන්නේ ඔහේ ගලය සුසාන භූමින් ඉවත් කරනවා ඉවත් කරලා ඔහු අලුතෙන් හදන ගෙදර පඩිියයට හහි කරනවාගේ මේක ආනායනයකරපපු ඔප දමප්පු බොහොම ලස්සර ගලාහක්මේ හරිද. එතකොට මොහු මේ මේ ලන්දේශී බදුයකතු කරන්න මේක ගලවගන්න කිෙල් හු අලුතෙන් හදපු නිවාසේ පඩියට අල්ලන්න නහ තවත් සෝන්ගල් කීපයක් ගොවගෙන කිිල්ලා එවිට හකරන ද න ස මයක් කියල හොයාගන්නට බැරුවෙන් ම ට ො ගන්න බැ ේ හරි. ඇො සුසසාන භූමිෝල තින ගල් අරණ ගිහිලා ගවල පටිවොඩට තියෙනනන්න දන්නන දන්නවන හරිද ඉතින් සමහර විට ඔවුන්ට ඒ ස්වාසේ නොතිබෙන්ඩත් වඩ ඇති සමහට එකහෙමක් එකේ දර්ශනය භාව නිසාක මේ ගිහිල්ල තිබ්බා වෙඩත් පුුවන්. එතකොටඒ ආචාරශීලී නැති වැඩක් එක මල්ලගිය මිනිසුන් සම්ග සාමාන්‍යෙන් අපි පුරාවිද්‍යාවේ දේවුණත් අපි කියන්නේ එක සුසාන භූමයක් කරනකට ඒ සුසාන වලක් උඩ හිටගෙනඉන්ඩ එපා සුවාන සිහිවටනයක්කඩ නගින්ඩෙපා මොකද ඒකාපී සලකන්නේ ඒ ගෞරුවය එකළයුතු දෙයක් කාගේෙද මලවුන් කාගෙද කියන අපට අදාල නෑ. ඒවගේ ආචාර්ධර්මති නාකාගේෙහරයට සැකිල්ලක් මහජර පදර්ශනයට තියනවාවද නැද්ද කමසාකච්චා තියනොමේ ආචාර වි්‍යාත්මක කරුණු. එතර මේ ලන්දේසි ටැක් එකතු කරන නිරවෑරයා ගල්ලතින අතිශේ ආචාරශීලි නොන වැඩක්. හ ගිහිල්ලා ඒ හයිකරගන්න තමඟ ගෙදර පඩියට නමුත් වාසනාවට එක්දා සටසේ විසි හතේදී ලංකාව එහිටපු අග්‍රවි නිශ්කාරතුමා සඇලෙක්සන්ඩ ජොන්ස්ටන් සෙක්න්ඩ ජෝන්ස්ටන් මොද කරන්නේ මේ ගලේ පිටපතක් ලබාගන්නවා ගිහිල්ලා තින්ත ගාලර සෙල්ලිපි පිටපත් කරන්නේ මොකද මේ සොහන් ගලේ තියෙනව ලියපු එකක් අරාබි අකරෙන් ලිය ලතියෙන ලියවෙල්ලා ඒ ලියලතියෙන් කිෆික් ඇරබික් කියන අකුරු වර්ගෙන් දැන්ද ටෙක්ස් කලෙක්ට ගවනට ගිහි කියන්න ඇති මෙහෙම අකුරු වගයක් තියෙන ගලක් මගේ පඩිය තියෙනව කියලාර කියන්න නෑ අයතට ඇත් නැතු ඇ ත් මේ සිදුව එක්දත්ේසුහ හරිහ ආරංචක් කියෙන නමුත් නැහ ඇතවශය ආරංචයට වැඩිය මේ ඇලෙක් සන්ඩර් ජොන්ස්ටන් ඉතාම උනන්දුුනා. ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසේ සම්බන්ධය. පු අපි දන්නවා යටත්වවිස්් නිලධාරීෙන් හරිම උගත්තය. ඒයි බොහෝම දේවල් ගැන සැලකිලිමත් වනා. එලෙක්න්ඩ ජස්ටම් හු ලේල තිෙනවායද ඔහු ලියල තියෙනවා මට විශාල කුතුහලයක් ඇති වනා මේ විශේෂයම කොල්ලභාවට මේ මුස්ලිම්වරුම් කොයි කාලෙ ආපුවායද ඔවන්ගේ ඉතිහාසේ මොකක්ද කියෙන ගැන හෙව්වා ඒ හෙව මේ ප්‍රතිපල කරරිට තම ඔහුට මේක සොයාගණඩ පුළුවන් වඋන වස ොහු මේක පිටපත් කරලා මේ යැව්වා එංගලන්තේ රාජකී ආසියාාතික සංගමයට. යවලා මේක මොක්ද කියලා දැන ොකද මේක පර්ශෂය නකුරුවලින් ේ ලේල තිබුණේ මේක ලේල තිබුණේ කිව්ෆික් ඇරබික් කියලා අඳන්වන විශේෂ නික කැලිග්‍රෆික් කිය අඳුන්න රූප වගේ අකුරෝලින් තමයි සෙල්ලිපිය ලියා තිබුණේ. ඉති ඇත්තෙම්ම රාජකී ආශයාාතික සංගමයයේ මොකදකලේ. එලෙක්සන්ඩ ජොන්ස්ටර්න් විසින් ඒයෝපු මේ සෙල් ලිපිය යැව්වා ඒකාලේ කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අරාභි භාෂාව පිළිබඳ මහාචාර්යවරයා හැටියට කටයුතු කරපු ශ්‍රීමත් සැමුවල් ලී කියන මහචරවරයට. සැමුවල් Lee බොහොම පරිස්ශ්‍රමයකින් මේ ලිපිය කියවා ගත්තා. ඒ කියවා ගැනීමෙන් තමයි දැනගඩ ලැබුණේ මෙ අ කාලිෆ්වරයා මේ අබු භකසා කියන, ගුරුවරයා සිහි කිරීම පිණිස ඔහුගේ ආත්මය දෙවියන් වහන්සේ වෙත යෑම සඳහා ලියපු ප්‍රාර්ථනයක් තමයි ඒ ලිපිය තියෙන්නේ. එතකොට ඔය කොළඹ ඔය තියෙන අරාබි ලිපිය විතරක් නෙමෙයි ලංකාවේතව කීපතැනකින් අරබි සෙල්ලිපි හම්බලතියන කිස්තුවාර්ශයෙන් නමසීයට යි ලිපිය මන්නනාර්මය හම්බලතියන ක්‍රස්තුවාර්ශයෙන් දාාහත්‍රවිනිසිය වසටයිති ලිපිය තිරිකුණනාමලංගල ිලතියවා. ්‍රිස්තුවර්ශයෙන් පාලොස්වනි සතවර්ෂයට අයිති ලිපියා කරුණෑ කල ය ජයිලාන කියලා හම්බලත්තියනවා ඒවාගේම මෑතකද හෙම්මාතගමින්. වාර්තා වෙලතියනවා මුස්ලිම්වරුන්ගේ අතීතේ පෙන්නුම් කර ලිපාගේ තවම කියල අධ්‍යනය කල කාල නිර්ණය කලන්න. එතකට මේවාගේ මේ සම්බන්ධයෙන් අපේ හිතවත් සෝමසිරි දේන්ද්‍ර මාත්ම හිටපු ඩට ේවේද කියෙන ත්මගේ පුතය රත්නය. තුමා ඉතාම විශි්ට ලිපියක් ලෙල තියෙනවා මේ ලංකාවේ ආරාබී ලිපිලේකන ගැන ඒවගේ මම්ම වෙලයි මතක් කර් ඕෝන ලංකාවේ අආාබිවරුන් ගැන මහචරය රිමා කිරිබමුණේ මැතිනය පේරදි විශවවිද්‍යාලෙ ්‍යාසන්ස ඒවාගේ මෑත කාලේ ආචාර්ය අපේ රෝහිත දසනායක මේ ගැන ආාර ප පේරදිෙන විශ්වවිද්‍යාලි ගේ ආචාරය උපාදිරි තාම විශිෂ්ට ග්‍රන්ථයක් කළා අරාබි සම්බන්ධතා ගැන ඒ අරන් කියවඩ එකට රාජ්‍ය සාහිත්‍ය සම්මාය හම්බුන හොඳම ශාස්්‍ර්‍යය කෘතියට ඒ අවුරුද්දේ. ඉතින් මෙන්න මේ මූලාස අපට තිබෙනවා මුස්ලිම්වරුන්ගේ ඉතිහාස මෙටේක කියන්ට චංන් මේ වැඩසටහ නිමා කරන්න කලින් කියන්නට ති නැමතවරක්. මිලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය අඩුම තරමය අවුරුදු එක්දා සෙකසයක් පමණ ඇතකට ගමන් කරනවා. ඒ සබදතාව මුළුමනින්ම වානිජාරමුණු මත ගුඩ නැගනු සබදතාවක්. හරි අපි මංහිතන අප මුස්ලිම් හිතෝතුන්ටත් තමන්ගේ ඉතිහාසය පිළිබඳව ය මිසි ආකාරයක ආලෝකනයක්. ලැබුණා කියන පරමාර්තයක් එක්ක එහෙම නංගඉතින් අපි සමුගන්නවා අද වැඩසහන ලබට සතිය අල්මිට ඩිස්ට ටස්ථානය හමුවට ලාපොරොත්තේ නොබ හැමෙනාටම අයි බෝහන්්‍රමා